වලපයයි ගොඩපයයි මේ කැලෑ එලි කරලා හේන් කොටන අය නිර්අපරාධේ කැලේට ගිනි තියනවා. මට පේන්නේ මේකත් ඒ වගේ ගින්නක්. අනික ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. පොඩි දුමක් නෙමේ. චුබ උපන්දිනේ අම්මට. මොකද මෙතන වෙන්නේ? බලාගෙන අංකල් පුපුරයි. බලට මම මාව හැපු වෙලාවෙම වීලුවද ගන්නවද? ඔච්චම දක්කදනවා! පරිස්සං වෙයව් ඇති කිච්චෝ! මං ආයෙ එන්නම්! නාගි සිංහද ගහල පොල්ල වරද්ද ගත්ත කියලා හිතාගනිල්ල. කත්තේ හිලා යෝදුවේ දේවදන්තේ සදාකාලික වදා බබයි අපු දසෙන්දේ වන්නේ සරා මගේ අලියගේ පිටේ පෝස්ටර් ගහලා සරා බට ඔයත් එක ටිකක් කතා කරන්න ඕනේ මං විතරක් නෙමෙයි අන්න අතන හෙන සැට් එකක් ඉන්නවා හොඳට මේ වෙලාව අපිට පාක් එකේ නිදහසේ ඉන්නවත් දෙන්නේ නැහැ නාකි මිනිස්සු මාව ගිනින වෙන හමුදාය වාහනේ වගේ කෙරුවයා මගේ ඇඟිලි හතරක් කැඩුවයා වගේත් ඇඟිලි හතරක් කැඩුවා සෝරි මං කිව්වේ මේ මගේ කුර හතරම කැඩුවා කියලා ඕකේ ඕකේ හැමෝම සංසුන් වෙලා අහගන්න ඔය ප්‍රශ්න සේරම විසඳලා දෙනවා කියලා මං පොරොන්දු වෙනවා මං කතා කරන්නම් එයාට අනේ ප්ලීස් අංකල් ඉඳගන්න කොහොනේ මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ හලෝ රවතුදාදී මේක බදු කකුලක් ඇහැක්ත කල්ල ගත්ත මට තාමත් කැලේ තත්ත්වයක් තියෙනවද? ඇයි මොකක්ද යවුලද්ද? නෑ අර අංකල්ව මෙල්ල කරන්න බැරි වෙච්ච හින්දා කැලේ සත්තු ඔක්කොම හිටන් ඉන්නේ දැම්මට මොනවත් කරන්න බෑ කියලා. දැක්කද? කවුරුවත් මාව දැන් ගණන් ගන්නේ නෑ. ඔහු කොහොම වෙයි කියලා මං ඔයාට කලින්ම කිව්වා. පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරලා හිතලා බලන්නකෝ. මම කරලා බැලුවා. ඔළුවේ කැක්කුම ආවා. ඔය නාකි සිංහයා ඒ දවස්වල ඉඳන් ඔහොමමයි. කැලෑ වංශේ ලියවිලා තියෙන හැටියට මේ නාකි සිංහ තරුණ කාලේ ඉඳන් සත්තුන්ට හිරිහැර කරපු එකමයි කරලා තියෙන්නේ. ගහෙන් ගහට කොට කොට ගිහිල්ලා මාලකොට කොටපු දවසේ තමයි එයාගේ හොට පැතලුනේ. හොට 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 කිව්වට වලිගේ තමයි පැතලුනේ. හැබැයි එච්චර වැඩකාරය වෙච්ච මාලකත් අවුලක බයයි. සුතුන්ට හිසේ කරනිට! ඒ ෂේප්! මාත් අර ඔයා කියපු එක පාවිච්චි කරලා බලන්න ඕනේ. මොකක්ද ඔයාර කිව්වේ ඔයාගේ?
මගේ ඔළුව. ඔව්, ඔයාගේ ඔළුව. බඩු ඇවිල්ලා. මිස්ටර් මාලක. මේ තරගින් ඔයාට ගොඩ යන්න නම් මීට වඩා හයිය දත් සෙට් එකක් හොයාගන්න වෙනවා. මේක චයිනීස්. දෙන්නකො මල්ලි පොඩි සපෝට් එකක්. මාලක එන. නෝනවරුණි, මහත්තුරුණි, අද දවසේ තරඟ වදින්නේ ඔලිම්පික් තරඟාවලියේදී ඇලුමිනියම් පදක්කම දිනාගත් අංකල් මාලක චැම්පියන්. ඒ වගේම අනිත් පැත්තේ ඔබට පසුගිය කාලයේ විශාල ප්‍රශ්න රැසක් ඇති කළ ඔහු දරුණු නාකි සිංහ. නාකි සිංහයා එනවා. පොඩ්ඩක් ඉන්නවා. ස්කෝ, ටොයිලට් ගිහිල්ලානේ. එක්මන් එනවා. ඔන්න තාජික අල්ලල කෙරුවනම් හරි. අදු තුන්දුනාගේ චරියාව මත ඇල්ලුවේ නෑ. එනවා. බලෙන් කරුල්ල තුන්දේ නයි. වන්නේ සරා. කැලේන අතුරුවන් දාලු දෙකෙදුම කම්පු වෙලා වගේ. මොකද්ද මේ අලුත් පැසල් එක? කලිසම කටට ඇඳලා. ආපෝයි ආපෝයි ආපෝයි. මගද ගියා පොඩි ජොලියක් ගන්නවද? ආපෝයි. ඩාන්ස් පාක. අන්දු බෙල්ලෝ මේකියද? රිදුනද? ලක්කේ හරියට හරි. මොකද අංකල්ලා කරන්නේ ජෝඩු දාලා? අපිද පැටි වලින් ඔය වාදේ දෙනවා. ඔහෙලා දෙන දැම්මම කැලෙන් එළියට යන්න ඕනේ. ඔහෙලා දෙන කැලේ ඉන්නවට කවුරුවත් කැමති නැහැ. තේරුණාද? මට පේන හැටියට මෙයාලට මිට වඩා සැරෙන් කියන්න වෙයි වගේ සරා. වයසක ජෝඩු අපි දන කොටේ ගහුවා නේද? ඔහෙලට අනේ ඇයනේ මං කොයි වෙලාවකවත් පාවිච්චි කරන්නේ නැත්තේ? මොකද්ද ඒකට කියන්නේ? ඔයා බය වෙන්න එපා, මට ආව හොඳ අදහසක්. ඇයි මේක වෙන්න දින බලන් ඉන්නේ? ඔයාට අමතකද මීට කලින් වෙච්ච දේවල් මෙයාලට දේවල් නවත්තන්න ගිහිල්ලා? ඔව්, මෝඩ මාලක අංකලුත් ඉන්නවනේ. ඔය මාලක අංකල නවත්තන්න පුළුවන් එකම එක්කෙනාටයි. ඔන්න මං එයාව ගෙනාවා. අඳලා ගන්න. මිසිස් මාලක. ඒ කියන්නේ ආයුධ. ඒක නේද?
අනේ මට උදේ වෙලා ඉඳ බැරුණා නේ සරි. ඒ වටේක වන්ද වෙයි. එන්න බලන්න නෑ දයන්ගේ පාටියට උදත්. මේ මො පොඩි දෙයක් අහන්නද? මොකක්ද? මේ මගේ යාළුවව එකගෙන යමුද? යාළුවා පලනව නම් එනවා. හරිනේ. යාම මචං සලකන්නේ දුපිරියට. ඔන්න කැලේ ආයිමත් යථා තත්ත්වයට පත් වුණා. දැන් ඉතින් නිදහසේ අපිට ඉන්න පුළුවන්. අංගදේ කවකුගා තේදිරා නෝකි විශේෂ කේතතු හෙර